विसितुने दहावेनी मासे विसिनामे वागे अदाल दवसक मगे अकाउंट एकेन मगे बिजनेस एकट पाविच्चि करन अकाउंट एकेन लक्ष 118000 कैपिला तिब्बा 118000 कैपिला तियेद्दी मम मेक मे बैंक एकट कथा करपाम बैंक एदा सेनसुरा दवसा बैंक एकेन किव्वा मे हेड ऑफिस कथा करपाम कार्ड एकेन गिल्ला तियेने कार्ड एकेन होल्ड करा सल्ली टिक मे सॉरी मे मन किव्वा कार्ड एके होल्ड वेला तियेने सल्ली मेहेम किया ईट पास्से किव्वा बैंक एके मे मोनाद ओयागे ऑनलाइन कैपिला तियेन्ने एक ऑनलाइन पेमेंट ऑनलाइन पेमेंट करना है बैंक के कार्ड क्लोज करा कार्ड क्लोज करा पास से मुनाद कार्ड क्लोज करा पास से न्याला मंग इटा से संदूदा बैंक वोट गया बैंक वोट याद संदूदा याद संदूदा इधर होल्ड कर बेगा उक्कम गी ला इटा से बैंक वोट गया पास से न्याला की ना मैं ऑनलाइन पेमेंट कर लेती ना एक मैं क्या मंग क्यों मैं ऑनलाइन पेमेंट कर ला कार्ड देगा तो दोस्त इटा से ऑनलाइन पेमेंट कर लेना मंग मैं बैंक स्टेटमेंट देने के लिए मूं का बेटे मेरे मास कर दूंगे इटा से मंग मास करने में मैं कार्ड देगा तो दवा सीना देने के लिए अलग ना इटा का लिंक कर लेती हूँ मंग गातु दवा सीना गाता ये तो कटे ऑनलाइन पेमेंट कर ला नहीं ඊට පස්සේ මෙයාලා කිව්වා මේ ඔයා මේ කල අවුලක් ගන්න එපා කලබල වෙන්න එපා මේ මෙහෙ කියලා. ඊට පස්සේ දවස් මම කිව්වා කොහොමද මේක දවස් 45කින් බලමු කියලා. මම පොලිසිය එන්ට්‍රියක් දැම්මා. පොලිසිය එන්ට්‍රියක් දාලා මේ මේ තියෙන්නේ අදාළ එන්ට්‍රි කෝපිය. එන්ට්‍රි කෝපිය. එතකොට මේ ටික තමයි බැංක් ස්ටේට්මන්ට් ඒ අදාළ මේකේ. ඊට පස්සේ දැන් කමර්ෂල් බැංක් එකට පුළුවන් මට නඩු දාන්න ඕන. බොරු කියනවා නම් නඩු දාන්න පුළුවන්. එතකොට මේ 118000ක් ඉවරයි. ඊට පස්සේ මම ඔට්ටු වෙලා කෑ ගහලා බැංකුවේ දාලා කෑ ගහලා මේක කරලා කොහොම හරි දවස් දෙකකට පස්සේ මම බර බර කරලා මම කෑ ගහව මෙතන කස්ටමර්ලා ඉද්දි ඒගොල්ලෝ අර කස්ටමර්ලා කැඩෙන විදියට මට 118000 වෙනවට 19000 දාලා තිබ්බ රුපියල් 1000 කැඩිනුත් එක්ක එතකොට මට මගේ ඒ දවස්වල මගේ වෙන මේ වැඩ වගේක් ගියේ ඉඳන් මට මේක මම දැම්මේ නැහැ මට මේක ඇත්තම මම හිතුවා එයාලගේ මොකක් හරි ෆෝල්ඩ් එකක් එන්නේ නැති මොකක් හරි ඊට පස්සේ මම කිව්වා මගේ කාඩ් එකක්වත් නැහැ කමර්ෂල් බැංක් එකේ මගේ කාඩ් එකක්වත් නැහැ ඒ කාඩ් එකක්වත් නැත්තේ මම ඒ account එක මට වටිනවා මම අවුරුදු 6-7කට වඩා පාවිච්චි කරනවා මම කස්ටමර් මම business එකක් කරන්නේ මම කස්ටමර්ස්ලා ඔක්කොම ගාම ඕක තියෙන්නේ ඒ හැම නිතරම දාන හින්දා ඕක account number එක මටත් කඩපාඩම් 82645 ඒ ටික කඩපාඩම් නිසා මම ඒක මට ලේසියට මම ඔහොම තියාගත්තා හැබැයි කාඩ් නැහැ බැංකුවක account එකක් තියන්න බය වෙන්න දෙයක් නැහනේ එතකොට කාඩ් නැහැ මගේ කාඩ් නැතුව මම තියාගත්තේ ආයේ මෙයාලට කිසිම දෙයක් මම ATM එකකින්වත් රුපියලක්වත් අරන්නේ නැහැ එතකොට මේ බැංකු වලින් අන්තිමට ඔයාලා බලන්න පේනවද නැහැ මෙතන අන්තිමටම මම අරන් තියන්නේ රුපියල් 449 බැංකුව ඉදිරි වෙන්න හැම පුළුවන් දවස ගානේ හෝ දවසක් යට දවසක් ගිහිල්ලා මට බිස්නස් එකට වෙන්න සල්ලි මම බැංකුවෙන් ගන්න ATM වලින් නේ බැංකුවෙන් ගන්න. එතකොට මේ මොකද මට මේ account එකවත් නේද නැත්නම් මගේ අනිත් බැංකු වල account තියෙන මට ඒක අර මේක මම දිගටම කරන් ආපු නිසායි කරන්නේ. එතකොට දැන් මේ ඒක ප්‍රශ්න ඉවරයි කියන මගේ කාඩ් ඉවරයි. කාඩ් නෑ එකක්වත් නෑ. එතකොට දැන් මම අද උදේ නැගිටිද්දි ආයෙ රුපියල් 80000ක් ඒක තිබ්බේ 60000යි බැංකුවේ. බැංකුවේ 60000යි මට දවස් දෙකකින් ගන්න බැරුව ගියා සල්ලි. 60000යි තිබ්බේ උදේ නැගිටිද්දි 80000ක් ආයෙ කාඩ් එකෙන් කැපිලා. එතකොට මම මගේ කාඩ් එකක් නැතුව බැංකුවේ කාඩ් යන්නේ නැතුව කාඩ් කැපෙන්න ඕන මං කස්ටමර් කයා කාඩ් මේ කස්ටමර් කයා කතා කරලා කාඩ් මේක ආන්සර් කතා කරමුම මං ගියා මගේ මේ account දීලා මගේ කාඩ් එකක් තියෙනවද කියලා ඊට පස්සේ සර්ගේ කාඩ් දෙකක් තිබිලා කැන්සල් කරලා තියෙන කිව්වා මං කිව්වා කොහොමද කාඩ් දෙකක් කැන්සල් කරලා තියෙද රුපියල් 80000 කාඩ් එකෙන් කැපෙන්නේ කියලා කාඩ් නැතුව කාඩ් වලින් කැපෙන අමුතු රටක් හරිද එතකොට මේක රුපියල් 20000ක් මගේ රුපියල් 20000 මම බැංකුවට නැහැ ඍණ තියෙන්නේ මගේ ඇප් එකේ තියෙනවා මම ඍණ බැංකුවට රුපියල් 20000 නැහැ එතකොට මේ කමර්ෂල් බැංක වල සල්ලි දාන අය පොඩ්ඩක් කල්පනාවට රුපියල් 20000ක් ණය මම ණයත් වෙනවා මගේ කාඩ් එකක් නැතුව මගේ කාඩ් එක තිබ්බ මේ බැංකුවේ තිබ්බ රුපියල් 60000කුත් දැන් නැහැ හරිද දැන් මම මේ ඇතුළට ගිහිල්ලා ඔයාලට පෙන්නන්න මොකද්ද මෙයාලා කියන්නේ කියලා කියයි කියනම සර් කාඩ් එකෙන් කබා සර් කාඩ් එකෙන් පේමන්ට් එකක් ගෙනලා දිනවා පේමන්ට් එකට රුපියල් 60000ක් කරනවා දැන් මගේ ලබ්බේ කාඩ් එකක් ගන්න නැහැ වෙන බැංක වල කාඩ් තියෙන්නේ මුන්ට මම පෙන්නන්න මුගේ කොමර්ෂල් බැංක් එකේ මේ ඩේටා මුගේ බේස් එකේ ඇතුලේ හරි එකෙක් ඇතුලේ ඉඳන් හරි මුගේ මොකක් හරි විදියකට මුගේ සල්ලි ගන්නවා මේ සල්ලි මුගේ සල්ලි අදිනවා මුන්ට ඒක නවත්තන්න බෑ මගේ රුපියල් 60000 නෙමෙයි මට ඕක නැතුණාට වැඩකුත් නෑ මම මේ දැන් මේක ගන්නවා හැබැයි මගේ සල්ලි මං ගන්නවා මහන්සියල හම්බ කරන සල්ලි නමුත් මේක
लोन वाले बैंक गिवाने मार विधि बनाने को अपडेट कर ला मार विधि गिवाने दीना मेरे मास का कल निकला से दहाड़ दहा कैबिला बैंक हुए बैंक इधर क्यों कार्ड डोलिंग किया कार्ड डोलिंग कैबिला किया इकला से दहाड़ दहा मम्मी इतना गेम है अगला जाता एक पास पाऊंगे रुपया दवा देकर पास दहा कार्ड नहीं है मगे बैंक हुए कमर्शियल कार्ड नहीं क्या गाने कोई दाने क्या गाने तुम असुदा कैबिला दी दुआ मर क्या गाने तुम क्या क्या गाने तुम नहीं वाले वाले बैंक के अवला तीन बैंक के साली दान को विश्वास करानी क्या गाने तू इन्हें देने में पॉलिसी एंट्री ओक्को में तीनों कालिंग का तू मेरे लिए वार मांग देने जाने वाला मगे बैंक वाले मगे साली वाले बच्चे देख जाने ये बार तो हम एक क्लास दहा डाल के बिल कार्ड देख करने तो बैंक खड़ा कर पाऊं कि ना कार्ड देंगे बिल कार्ड ने तो को कार्ड डालेंगे बिल ने कार्ड ने तो कौन कार्ड डालें क्या बने दें मेरे पास असुविधा क्या बोला बैंक के मां वेला वट हैटा दहाई दिव्य विषय दहाक मां वाला रायत देख कर सर लड़का कंप्लेन देने जाने मां दिन दिन ना भी मोड़ पोता अपडेट कर ला दिन वो कंप्लेन दिन मैं पूछ के लड़े मैं सीधे सिद्धू वेला दावों से कटे पास से मामा मैं वेन्ना ब्रांच के सेविंग अकाउंट इतने के एम गिनुम संबंधों इन्होंने निर्धारित तू मेरे खाता कर ला बैलुआ मैं सीधे मुकाद अत्तर में वेला तीन ने किया ला एक खाता अब यहाँ ला बालमु කාඩ් එක සර් තිබුණු කාඩ් එකට තමයි ඒ කියන්නේ account එක එයා link කරලා තියන්නේ. දැන් subscription එකේ කොහොමද payment එක වෙන්න තියෙන payment එක වෙනවා කියන්නේ. දැන් අපි වඩකෝෙන් හරි ගත්තත් අපි ගවස් ගන්න තියෙන කැපෙන account එකෙන්. ඔව්. කාගිල්ස් එකට payment එකක් කරා ඒ වගේ තමයි කියන්නේ එයා පාවිච්චි කරපු දේට එයාට payment එක වෙනවනේ කොහොම හරි පස්සේ හරි ඒක වෙනවා. ආ ඒ කියන්නේ මේක මේ යාගෙන් කැපිලා තියෙන්නේ මොකක් හරි යාගේ payment එකක් add වෙලා දාලා bank statement එහෙම බැලුවට පස්සේ එහෙම පේනවද? payment එකක් යාගේ වෙන්න තියෙන payment එක තමයි කැපිලා තියෙන්නේ. ආහා ඒක නිකම් ඔටෝමැටිකලිම බැංකුවේ මිස්ටේක් එකක් නිසා කැපිච් එකක් නෙවෙයිද? ඒකට ඒක සේව් වෙලා එයා කරපු නිසා තමයි වෙන්නේ. ඒක සර් දැනුවත් කමකින් නෙමෙයි වෙන්නේ. ඒක සේව් කියන්නේ කාඩ් එක ලින්ක් වෙන්නේ නැත්තේ. අපෝයි සල්ලි දැම්මලු. ඒක සල්ලි අපි සර් රිෆන්ඩ් කරේ. එයාට සල්ලි රිෆන්ඩ් වෙන්න තිබුණු සල්ලි ප්‍රමාණයක්. ඒක තමයි අපි රිෆයින් කරේ. පස්සේ 80000ක් කැපිලාලු. එයාගේ හැබැයි account එකේ තිබ්බේ 60000යිලු. ඒක නිසා එයා බැංකුවට තව 20000ක් නැහැලු. يعني ඒ payment එක වෙලා තියෙන්නේ account එක OD වෙලා. ඒ වෙන්න තිබ්බ payment එක ඒ කියන්නේ unauthorized website එකෙන් ඒ ගාණ කපා ගන්න තියෙන්නේ account එකේ කියන්නේ තිබුණ ගාණට වඩා වැඩියෙන් කපිලා. එහෙනම් account එක savings account එකක් සර් OD වෙන්න බැහැනේ. ඒක තමයි එයා කියන්නේ අර වැඩිපුර ගාණ කැපුවා කියලා. लिंक मैं बैंक बैंक निधार तुम्हें पेवसुआकार यम किसी सेवा अवकट खरे सब्सक्रिप्शन प्लान नगे यम किसी सेवा अवकट मैं बैंक गिनुम लिंक वेलातीनो संबंध वेलातीनो मम विशेष अवधारण करण मम्मे वीडियो किरीम तुले हुदेक बलापुर एम पुद्गलाद हरी नत्तम बैंकोद हरी केला उपकरण एक मगे कारण वक्वे मुनिम संधान कर मेवागे प्रश्न हेमोटमेने खवधरी वाले मेवागे प्रश्न एतिवत मुखद करो हरी मदे मे पील मधो हर धनवत किसी मदे खड़बल आज्ञे एक लिंक विविध सेवा वाले इतकोट इट पास समहट अभी रिफंड कर रिफंड आवट पास उदाहरण जनवरी मस पलवे अपयाति मेम अकउंटे कैपन पास गिनुमे अभी रिफंड इलूवाड़ पास
නැත්නම් අපි ඉල්ලුවේ නැත්නම් අපි වෙනුවෙන් අපි මේක බැංකුවට කම්ප්ලේන්ට් කරාට පස්සේ බැංකුවෙන් රිෆන්ඩ් ප්‍රොසෙස් එකට බැංකුවෙන් උදව් කරනවා. සාමාන්‍යයෙන් බැංකුවෙන් හරි එක රිෆන්ඩ් කරාට පස්සේ සමහර මාසයක් මාස එකහමාරක් විතර යනවා සමහර සේවාවල සල්ලි හම්බෙන්න. අහව මුදල් ලබා ගන්න. ඒ පුද්ගලයා සමහරට දන්නේ නැහැ මේක බැංකුවේ වැරද්දක් තමයි වෙලා තියෙන්නේ. ඕම් බැංකුවෙන් සල්ලි දාලා කියලා තමයි හිතන්නේ. ඒ අර නොදැනුවත් කොමට එහෙම හිතන්න පුළුවන්. ඒ වගේ අවස්ථා ඕන තරම් වෙලා තියෙනවා. කොහොම වුණත් අපි වුණත් AliExpress එකෙන් ප්‍රොඩක්ට් එකක් ගත්තට පස්සේ ඒ ප්‍රොඩක්ට් එක කැන්සල් කරන්න පුළුවන්. හැබැයි කැන්සල් කරපු ගමන්ම සල්ලි හම්බෙන්නේ නැහැ. සමහර වෙලට සති දෙක තුන වගේ මට නම් ගිහිල්ලා තියෙනවා. ඒ වගේ ලොකු කාලයක් වැය වෙනවා. කෙසේ නමුත් ඔයාගේ ගිණුමක් ඉතිරි කිරීමේ ගිණුමක් ක්‍රෙඩිට් කාඩය ඩෙබිට් කාඩය තියාගෙන ඉන්නවනම් අනිවාර්යයෙන්ම ඔයාගේ ශේෂය දැන් තියෙන බැලන්ස් එක ගැන හොඳ අවධානයෙන් ඉන්න. ඒ වගේම තමයි SMS charge ඒවා ඇක්ටිව් කරගන්න. ඒ බැංකු නිලධාරතුමිය කිව්වා වගේම එතුමිය කියනවා සමහර කට්ටිය කමෙන්ට් කරලා දිනනවා මගේත් කැපුණා 500ක් කැපුණා. අය කට්ටිය එක එහෙම එහෙම විවිධ විදිහට කමෙන්ට් දාලා දිනවලු. ඒ අර 500ක් කැපෙන්නේ SMS charges වලට. ඔය වගේ නොදැනවත් කමින් අපි කියනවා දැන් මගේත් කැපුණා මගේත් කැපුවා කියලා. හැබැයි ඒ එක එක charges කස්ටමර්ස්ලා ගෙවිය යුතු SMS charges ඒ වගේ විවිධ ගාස්තු තියෙනවා. සමහර අවස්ථාවලදී උදාහරණයකට SMS charges කියලා රුපියල් 500 දෙපාරක් කැපෙන්න පුළුවන් එක කස්ටමර් කෙනෙක්ට. මේ වගේ අවස්ථාවකදී කස්ටමර්ට බැංකුවට ගිහිල්ලා කතා කරද්දී ඒ එක වැඩියෙන් කැපිච්ච රුපියල් 500 අහපව ගන්න පුළුවන්. හැබැයි සමහර බැංකුවල මේ රිවර්ස් කරනවා කියලා තමයි මේකට කියන්නේ අපි. මෙහෙම රිවර්ස් කරනවා සිස්ටම් එකක් තාම හරියට නැහැ. මේ බැංකුවල වැඩ කරන කට්ටිය මේ ගැන හරියටම දන්නවා. මම මෙතනින් කියන්නේ බැංකුවේ වැරදි නැහැ කියලා නෙමෙයි. බැංකුවේ ඇතුළත් වැරදීම් සිදු වෙනවා. මොකද SMS මැසේජ් එකක් එන එක අපිට ගොඩාක් වටිනවා. ඔයා හිතන්න ඔයාගේ account එකේ රුපියල් ලක්ෂයකට වඩා තියෙනවා කියලා ඔයා credit card එකේ හැම එක පාට කැපෙද්දී සමහර ඉස්සරෙන් 5000ක් කැපෙනවා. පස්සේ තව 10000ක්, තව 20000ක් කොහොමම බැංකුවෙන් කැපෙද්දී ඔයා දන්නේ නැහැ ඔක්කොම කැපිලා ඉවරයි. හැබැයි අර SMS මැසේජ් එක තියෙද්දී 5000 කැපුණ ගමන් අපිට මැසේජ් එකක් එනවා. අපි ඊට පස්සේ බාවිලා අපි කෙලින්ම බැංකුවේ අර හැම බැංකු කාඩ් එකකම හදිසි අමතුම් කියලා අංකයක් නම්බර් 3කින් නම්බර් 4කින් වගේ නම්බර් එකක්. දැන් මම ඔයාලට පෙන්නන්නම් මේ තියෙන කමර්ෂල් බැංකුවේ කාඩ් එකක්. දැන් මේක ඊට පස්සේ අංක වගේක් තියෙනවා හදිසි අමතුම් කියලා. හැම බැංකුවකම හැම ක්‍රෙඩිට් කාඩ් ඩෙබිට් කාඩ් එකම හදිසි අමතුම් අංකයක් තියෙනවා. ඒකට ඔයාලට කතා කරලා කියන්න පුළුවන් මේ හදිසිය රුපියල් 5000ක් කැපිලා තියෙනවා. මේක මොකද්ද මං නම් මෙහෙම පේමන්ට් එකක් කරේ නැහැ. එහෙම කියපු ගොවම්ම එම නිලධාරියා විසින් ඔයාගේ බැංකු ගිණුම తాවකාලිකව නවත්වනවා. එහෙම නැවැත්වුවේ නැත්නම් ඔයාගේ 5000 කැපිලා ඔයාගේ ලක්ෂ ගාණක් නැති වෙන්න පුළුවන්. ඒක නිසා SMS message එක ගොඩාක් වටිනවා. ඒ වගේම තමයි පුළුවන් නම් app එකක් ඔයාලා හදාගන්න. ඔයාට ඊට පස්සේ ශේෂය දැනගන්න පුළුවන්. ඔයා මොනවද වියදම් කරලා තියෙන්නේ, ඒක මොනවටද වියදම් වෙලා තියෙන්නේ කියලා බව දැනගන්න පුළුවන්. සමහර message වල දැන් හිතන්න ඔයා මොකක් හරි සේවාවක් හරි නැත්නම් මොන හරි ප්‍රොඩක්ට් එකක් හරි ගත්තරන් සල්ලි දීලා ක්‍රෙඩිට් කාඩ් එකකින් ඒ මොකද්ද සේවාව කියලා හරි පැහැදිලිව ලොකු විස්තරයක් එන්නේ නැහැ. හැබැයි ඔන්ලයින් ඔයා ඇප් එක භාවිතා කරලා බැලුවොත් ඒ සම්පූර්ණ විස්තරය දැනගන්න පුළුවන්. මේක පේමන්ට් එකක්ද නැත්නම් රිෆන්ඩ් එකක්ද එහෙම කියලා ඔක්කොම විස්තර පැහැදිලිව දැනගන්න පුළුවන්. හැමෝම ඇප් භාවිතා කරන්නේ නැති නිසා SMS මැසේජ් එක ගැන නම් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වන්න. ඒක ඔයාගේ වැඩ කරන්නේ නැත්නම් අනිවාර්යයෙන් මේක හදාගන්න. ඒක ගොඩක් වටිනවා. විශේෂයෙන් ওই ඇප්ලිකේෂන් ෆෝන් එකේ නැ ඇප් එහෙම අලුත් ඒවා ඉන්ස්ටෝල් කරද්දී ගොඩක් ඇප් සමහර වටිනම ඇප් අපිට සල්ලි ගෙවලා අය කරන්න ඕන. එහෙම නැතුව ගොඩක් ඇප් වල තියෙනවා ඉතා කෙටි කාලයක් අපිට ෆ්‍රී දෙනවා ඇප් එක. අපි ඒකට කියන්නේ ෆ්‍රී ට්‍රයල් කියලා. ඒ ෆ්‍රී ට්‍රයල් එක දවස් 30ක් වගේ තමයි තියෙන්නේ. ඒ දවස් 30 වගේ කාලයක් ඇතුළත අපි හිතනවා ඔව් දවස් 30ක් ෆ්‍රී නේ අපි එහෙනම් පාවිච්චි කරමු කියලා. ඒ ඇප් එකට ඉතින් ඔයා ජොයින් වෙන්න ওই ඇප් එක භාවිතා කරන්න කලින් ඔයයි ක්‍රෙඩිට් කාඩ් ලිපිනේ එහෙම අපි දෙන්න ඕනේ. ඉතින් මොකක් හරි ක්‍රෙඩිට් කාඩ් නම්බර් එකක් සමහරට අපි දෙනවා. හැබැයි අර දවස් 30 වුණාට පස්සේ අපි දන්නේ නැත්නම් අපේ account එකේ සල්ලි කැපිලා. ඒ කැපිලා තියෙන්නේ අර નિયમિત කාලයේ නිකන් දෙන කාලේ ඉවරයිනේ දවස් 30න් පස්සේ ඊට පස්සේ වගේ සල්ලි අරගෙන තියෙනවා. ඔන්න ඔය වගේ ගොඩ කටික සල්ලි කැපිලා අය අන්තිමට කියනවා බැංකුව ඇතේ තමයි මේක වැරද්ද වෙලා තියෙන්නේ කියලා. බැංකුව ඇතේ නෑ අපේම තමයි වැරද්ද තියෙන්නේ. හැබැයි අපි දන්නවා අපි හොයලා බලුවොත් හිස්ටරි එකත් එක්ක ලෝකේ ගොඩක් මෙහෙම සිද්ධි වෙලා තියෙනවා. අපි දැනුවත්කමින් හා නොදැනුවත්කමින් අපේ අතින් වැරදි වෙලා තියෙනවා. ඒ වගේම බැංකුව වලින් වැරදි වෙන්නේ නැහැ කියලා කියන්න බෑ කාටවත්. බැංකුව වලින් පවා වැරදි වෙනවා. සමහර ඔයා කිසියම් මොහොතේ ඔයාගේ account එකේ සල්ලි කැපුණා ඔයාට තියෙන කරන්න කිත්තේ ඉස්සෝරම දේ තමයි මේක සද්ද නැතුව ආ කමල් නැහැ රුපියල් 1000ක්නේ 5000ක්නේ ඕක මගේ හැරි මිස්ටේක් එකක් නැත්තම් මගේ දරුවා ගැති මිස්ටේක් එකක් වෙන්නේ නැති කියලා සද්ද නැතුව නම් ඉන්න එපා. කෙලින්ම බැංක් එකට කතා කරන්න ඉන්ෆෝම් කරන්න කොහොම හරි මේක කතා කරලා බලන්න. සමහර වෙලාවට ඇත්තනම් බැංක් එකේ මිස්ටේක් එකක් වුණා නම්
ඇත්තටම යාලා ඔයාලට සල්ලි දානවා බය වෙන්න දෙයක් නැහැ බැංකුව ඇති මිස්ටේක් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම සල්ලි දානවා සල්ලි දාන්න නැතුව ඉන්නෙම නැහැ ඒ වගේ ඕන තරම් ලෝකේ ඕන තරම් වෙලා තියෙනවා සිලිකන් වැලි කියලා බැංක් එකක් තියෙනවා ඇමරිකාවේ ඒකේ මිලියන ගණන් ওই විදිහට මිස්ටේක් වෙලා තියෙනවා ගොඩක් දුරට දැන් අපේ account එකේ සමහරට සල්ලි කැපුණාට සමහර කෙනෙක්ට මේ සල්ලිට යන්නත් පුළුවන් ඒක නිසා දැන් මගේ account එක ලක්ෂයක් විතර වැඩිපුර ආව කියලා මම බැංකුවට ගිහිල්ලා කියන්නේ නැහැ ගොඩක් කට්ටිය ලංකාවේ අපි හැමෝම එහෙමනේ ආර්ථික අර්බුදයත් එක්ක ඉන්න තැනු නැති වෙලා ගොඩක් කට්ටිය ඉන්නේ මෙහෙම සල්ලි නිකන් එද්දි ඉතින් කවුද කියන්නේ ඒක ඇත්තනේ සාමාන්‍යයෙන් ඒ වගේම තමයි අපිට අඩුවේදී සමහර කෙනෙක්ට වැඩි වෙන්න පුළුවන්. හැබැයි දැන් අපි ඔක කිව්වට පස්සේ තමයි අර වැඩි වෙච්ච පුද්ගලයාගේ account එකේ සමහරට සල්ලි ගන්නෙ. ඔයා හිතන්නේ ඇත්තම කියනවා නම් ඔයාට ඔයාගේ account එකේ රුපියල් ලක්ෂයක් විතර කැපිලා ඔයා සද්ද නැතුව දවස් දෙක තුනක් විතර ගියාට පස්සේ බැංකුවට ගිහිල්ලා කියනවා නම් මේ mistake එක වෙලා තියෙන ඔයාගේ account එකට එන්න සල්ලි වෙන කෙනෙක් account එකට ගිහිල්ලා තියෙනවා. system එකේ mistake එකක් නිසා. හැබැයි අර පුද්ගලයා දැන් ඔයාව complaint කරන්න දවස් තුනකට විතර පස්සේ මොකද සිකුරාද තමයි උනේ අයව යන්නේ සවුදා බැංකුව සවුදා තමයි ඕපන් කරලා තියෙන කියලා සවුදා ඉන්නවා එහෙම නැතුව කෝල් කරලා බලන්න මොකද ඔයා මේ දවස් දෙකක් විතර පරක් වුණාට පස්සේ අර පුද්ගලයාට ඒ account එකට සල්ලි ඇත්තට වැරනවා ඒ පුද්ගලයා කියනවා ඔව් මට සල්ලි හැදෙනවා හැබැයි දැන් නම් සල්ලි දෙන්න විදිහක් නැහැ මම කාලා නැත්නම් මම ඒකට පාටි එකක් දැම්ම නැත්නම් මගේ දරුවට ඒකට වීදම් කරා මොන හරි කියනවා ඉතින් ඒ පුද්ගලයාත් ඇත්තටම සාමාන්‍ය ඔය සල්ලි වීදම් කරානේ දැන් ඔහුට දෙන්න විදිහක් නැහැ ගොඩක් මිනිසුන් සමහරට එහෙම දෙන්න විදිහක් නැහැ කියලා කියනවා එහෙම සල්ලි දෙන්න උන්න පුළුවන් උනත් දෙන්නෙත් නැහැ. ඒක නිසා ඔයා ඒ එවෙලෙම ඒ පිළිබඳව දැනුවත් කරනවා බැංකුවට. එහෙම එකපාරට වෙලා තියෙනවා නම් වෙන ඔයාගේ ඇති සල්ලි කැපිලා දෙනවා නම් සමහරට එහෙම කෙනෙක්ට සල්ලි යන්න පුළුවන්. ඔයා ඒ ගමම දැනුවත් කරපු ගමම බැංකුව ඒ සල්ලි අර වෙන කෙනෙක්ට යන්නේ ටික ඒ යාගේ ගිණුමෙන්ම හපව් බැංකුවට පුළුවන් ලබා ගන්න. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ පිළිබඳව බැංකුවට දැනුවත් කරන්න. ඒක තමයි කරන්න පුළුවන් හොඳම දේ. ඒ වගේම තමයි තවත් විශේෂ කාරණයක් තියෙනවා අපි යම් කිසි වෙළඳසැලකට ගිහිල්ලා බාන්න මිලදී ගත්තට පස්සේ සමහරවිට අපිට සල්ලි නැති වෙලා අපි කියනවා මේක ඉතුරු ටික කාඩ් එකෙන් කපා ගන්න. අපි කාඩ් එක දීලා කියනවා මේකෙන් මේ ඉතුරු සල්ලි ටික ගන්න නැත්නම් මේකට මේකෙන් පේමන්ට් එක කරන්න. මටත් පෞද්ගලිකව මේ සම්බන්ධව අත්දැකීමක් තියෙනවා. මං හිතන්නේ ඔයාලටත් මේ අත්දැකීම තියෙනවා. ඔයාල හොඳින් කල්පනා කරලා බලන්න මොන හරි පේමන්ට් එකක් කරන්න යද්දී ඒ වගේ අවස්ථාවලදී අපි කාඩ් එක දුන්නට පස්සේ ඒ ෂොප් එකේ එක්කෙනා කියනවා මේ අපේ කලාවන කාඩ් නෑ එහා පැත්තේ කඩෙන් තියෙනවා නැත්තම් සමහර වෙලාවට මේ අපේ තියෙන කාඩ්යෙන් ගොඩක් කැපෙනවා ඒක නිසා අනිත් කාඩ් එක මම මේ මුදල් ලබා ගන්නම් කියලා කාඩ් එක අරගෙන යනවා කවදාවත් ඔයාලගේ කාඩ් එක වෙන කෙනෙක්ට දෙන්න එපා කෙලින්ම අර මැෂින් එක ගහලා එහෙම කරද්දි අවුලක් නෑ එහෙම නැතුව කවදාවත් දෙන්න එපා වෙන කෙනෙක්ට මොකද ඒ කාඩ් එකේ ක්‍රෙඩිට් කාඩ් ඩෙබිට් කාඩ් නම්බර්ස් තියෙනවා අංක 16න් විතර නම්බර් එකක් ඒ වගේම පිටිපස්සේ CVV නම්බර් එක තියෙනවා ඒ වගේම ඩේට් එකක් තියෙනවා. ඔය අංක ටික ඊටාම රහස්‍ය අංක ටිකක්. ඔය අංක 3 තියෙනවා නම් අපිට පුළුවන් සමහර අවස්ථාවලදී ඔන්ලයින් පේමන්ට් කරගන්න. OTP කෝඩ් එකක් එනවා ගොඩක් ඒවට. නමුත් සමහර ඔන්ලයින් සයිට් තියෙනවා OTP කෝඩ් එවන්න ඕනේ නැහැ. Tamanට පේමන්ට් එක කරගන්න පුළුවන්. දුරට ඔන්න ඔය කාඩ් එකේ ඩීටේල්ස් දීලා නිසා තමයි ඔය 5000 20000 account එක එකපාරට කැපෙන්න දන්නේවත් නැතුව. සමහරවිට ඒ වගේ අවස්ථාවකදී බැංකුවට කිව්වා කියලා ඔයාට හපව සල්ලි ලබා ගන්න නම් වෙන්නේ නැහැ. මොකද ඒක බැංකුවේ මිස්ටේක් එකක් නෙමෙයි ඒක ඔයාගේ මිස්ටේක් එකක්. මොකද කියනනම් ඒක අර ක්‍රෙඩිට් මැෂින් එකකින් හරි ඒ පුද්ගලයා ඔයාගේ කාඩ් එකේ තියෙන සල්ලි ටික කෑෂ් අතර අරගෙන ඉවරයි. එහෙම අතර සල්ලි ටික අතර ගත්තර පස්සේ බැංකුවට කරන්න දෙයක් නැහැ. බැංකුවට බ්ලොක් කරන්න දෙයක් නැහැ. ඔයා කාඩ් එක බ්ලොක් කරා කියලා අර මැෂින් එකෙන් සල්ලි හරි ඒ පුද්ගලයා අතර සල්ලි ගත්තා නම් ඒ සල්ලි අහපසු ගන්න විදිහක් නැහැ. හැබැයි වෙන එක්කෙනෙක්ගේ ගිණුමක තියනවා නම් ඒ සල්ලි තාමත් ඔවුන් අරගෙන නැත්තම් සමහරට බැංකුවට බ්ලොක් කරන්න පුළුවන් ඔවුන්ගේ ගිණුමුත්. හැබැයි ওই දේ කරන්න වෙන්නේ ඉක්මනින්. මොකද ගොඩක් පරක් වුණොත් ඒ පුද්ගලයා සල්ලි අරගෙන ඒවා වියදම් කරලා ඉවර වෙන්න පුළුවන්. ලක්ෂ ගණන් ගනුදෙනු වෙන ගිණුමක් නම් 5000 10000 එකපාරට සමහරට ගිණුම් වලට කැපෙන්න පුළුවන්. ඒක නිසා ඔයා හැම වෙලාවෙම පොත අප්ඩේට් කරගද්දි හැම වෙලාවෙම බලන්න හොඳට පොත කියවලා බලන්න මොන මොනවටද අප්ඩේට් වෙලා තියෙන්නේ මොන මොනවටද මම වියදම් කරලා තියෙන්නේ මම මේ දවස්වල සල්ලි අරන් තියෙනවා දැන් ආයේ ඇයි සල්ලි ගත්තේ ඒ වගේ දේවල් ගැන හොඳ අවධානයකින් ඉන්න කොච්චර කාර්යබහුල වුණත් සමහරට දරුවා එක එක ඔන්ලයින් පේමන්ට්ස් ඔයා නොදැනුවත්ම ඔයාගේ කාඩ් එක භාවිත කරලා විවිධ පේමන්ට් වර්ග නැත්තම් ප්‍රොඩක්ට්ස් නැත්තම් සර්විස් වර්ග ඔන්ලයින් හරහා කරන්න පුළුවන් ඒක නිසා ඔයා බලන්න ඕන රුපියල් 1000ක් කැපුණා නම් ඒ මොකද්ද කියලා ඔයාට ඒක තේරෙන්නේ නැත්තම් බැංකු නිලධාරියෙන් අහන්න මෙතන 1000ක් කැපිලා තිනවා ඇයි ඒ මොකටද කැපිලා තියෙන්නේ කියලා. මොකද සමහරට ඔයා නොදිනවත්ම ඔයාගේ ළමයෙක් හරි නැත්නම් ඔයා මේ කාඩ් එක දීපු සමහර පුද්ගලෙක් ඔයාගේ ගෙදර ඉන්න පුද්ගලෙක් වියදම් කරනවා වෙන්න පුළුවන්. ඔයා නොදිනවත්ම සමහරට ඔයාට රුපියල් 1000ක් දැන් වියදම් වෙන්නේ නැති. හැබැයි ඔයා මේක ගැන හිතුවේ නැතුනොත් සමහරට ඉදිරියේදී මේක ලක්ෂ ගාන ඔයාගේ ගිනුමේ තියෙන හැම මුදලක්ම නොදිනවත්කම නැති වෙන්නත් පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් මේක පිළිබඳව සැලකිලිමත් වෙන්න. මේ වගේ ප්‍රශ්නයකදී
ඔයා මොකක්ද කරන්න ඕනේ කියලා පිළිබඳ හොඳ අවබෝධයක් තිබ්බොත් කිසිම දෙයකට කලබල වෙන්න දෙයක් නැහැ. ඒක නිසා මේ පිළිබඳ හොඳ විමසිල්ලෙන් ආයෝජන කටයුතු සිදු කරන්න කියලා මම ඔයාලෙන් ඉල්ලනවා. ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අපේ channel එක subscribe කරගෙනම යන්න. සුබ දවසක්.